अब ये तरम भयवन्ने मंद ऐदहिल्ल थाव मां ओबट नेद्द खुनाटु में दो इन्न गोले आंगे जेसु आहन्ने ये प्रश्ने माई ग्यादर प्रेमान तेने अद ओब इन्न अरगले ओब इन्न प्रश्ने दरागन्न बेरी वेदनाव उत्तरयक् नैति गटलुव इतर वीमक् नैति अब्बैकम असे जेसु ओबट आहन्न दे जीवित मरण मे කතර මේ සසර මේ සසරේ සාගරය එතර කරන්නේ ජේසුත් එක්කයි හැබැයි මතක තියාගන්න ඒක සුමට සුමුදු සුන්දර කිසිම අරගලයක් ගැට්ටනයක් කඩා වැටීමක් නැති ගමනක් නෙමෙයි උන්වහන්සේත් එක්ක යද්දී කුණාටු වෙනවා උන්වහන්සේත් එක්ක යද්දී ප්‍රශ්න එනවා උන්වහන්සේ කවදාවත් ඔබට පොරොන්දු වෙන්නේ නැහැ අරගල වලින් තොර ජීවිතය අරගල මැද එසේ 43 4 ඉඳන් උනාස කියන්නේ ඔබ මොනගේ හැස්සම වටනා වස්තුවක් ගිනි මැද ජල මැද මම ඔබත් එක්ක ඉන්නවා රුදුරු නිම්න හරහා උනාසේ ඔබව අරගෙන යන අගිතල් 23 ඒකයි උනාසගේ පොරොන්දුව මගේ ප්‍රමාන්තේනි ඇත්ත හිල්ල තවම නැද්ද උනාසේ අද කියනවා හිබ්‍රු පොතේ ඇත්ත හිල්ල වනාහි බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සහතිකයයි අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසකකමයි බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සහතිකයක් ඇත්ත හිල්ල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද බලාපොරොත්තු නැසී රෝම 8:24 කතා කරලා කියනවා අප ගැළවීම ලබා ගත්තේ බලාපොරොත්තු කරන කොටගෙන පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද අපි නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙනම් බලාපොරොත්තු වන්නේ හුනම් අපි ඉවසිල්ල නියතව බලා සිටින්නමු බලාපොරොත්තු කියන්නේ පේන්නේ නැති දෙයක් බලාපොරොත්තු වෙන උනහසෙත් එකයි ජේසු කිව්වා නම් අපි එගොඩ යනවා කියලා මොන කුණාටුව අකරතැබ්බ ප්‍රශ්නේ වේදනාවරි අපි එගොඩ යනවාමයි ජේසුත් එක්කයි අපි ගොඩ වෙන්නේ මගේ ආදර ප්‍රමාන්තේනි ඒක ජීවිතේ ඔබට සිද්ධිවලදී මේ ජීවිතේ ජීවිතේදී ඔබට අරගල නැති තැනක් නැහැ අරගල හරහා ඔබ යන්න වෙන්නේ විශ්වාසය කියලා කියන්නේ ඒ අන්ධකාරය ගන්න පියවර ජීවිතේ ඔබට එක අඩක් තමයි පේන්නේ අනිත් අඩ අපිට පේන්නේ නැහැ. හැබැයි පේන ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ පුරන්දුව ජීවිතේ උනාසගේ එළිය උනාසගේ වචනේ මාවතට එළිය ගීතවල 19 119 කියන්නේ. ඒ එළියෙන් මම අඳුරු තැන පියවර මා ගන්නට ඒ එළිය මට ආධාරයක් වෙනවා. උනාසගේ වචනේ මම එල්ලෙන්නේ. ඒක දෙවම්ම කිව්වේ ස්වාමීන් වහන්සේගේ නාමෙන් දුන්නා පුරන්දුව ඉෂ්ට වන්නේ මයේ මයයි විශ්වාස කර තැනති භාග්‍යවන්ත. ජීවිත හැම දෙයක්ම ඔබට දිගහැරෙන්නේ නැහැ. එහෙනම් ඔබට විශ්වාසයක් ඕනේ. ඔබට බලාපොරොත්තුවක් ඕනේ. හැම දෙයක්ම දිගහැරලා ඉවරයි. ගැදර බෙමන් තේනේ. ජේසු ඔබගේ බෝට්ටුවේ ඉන්නවා. කුණාටු වෙන වෙලාව උනාසෙන් නිඳ ගිහිල්ලා. උන්වහන්සේ ඔබට හැමදාම එක වගේ දැනෙන්නේ නැහැ. ඒක තමයි අධ්‍යාත්මික වියලි කාලයක්. ඔබට තේරෙන්නේ නැහැ. උනාසෙ ඉන්නවද කියලා පේන්නේ නැහැ. උනාසෙව දැනෙන්නේ නැහැ. ගැදර ප්‍රමන්තෙනි එලිසා එතන දැනගන්න ඕනේ ඔබ විශ්වාස කරන උනේ ජේසු ඉන්න තැන ඉර හඳ මෝප ස්වාමින් වහන්සේව මුහුදට යට කරන්න බෑ එයාත හිල්ලත් එක්කයි ඔබ ජේසු අවදි කරන්නට ඕනේ ගෝලියෝ මාරාන්තික බයකින් සිත කඩා වැටිලා නන්නත් අරලා ජේසු අවදි කරන ඔබ ආසියා මරන්න දෙන්න හදන්න කියලා ඔබ නෙමෙයි සටන් කරන්න යන්නේ කුණාටුවත් එක්ක ඔබ නෙමෙයි කුණාටුට මොන දෙන්නේ. ජේසු මොන දෙන්නේ. හැබැයි අදාළ තැනදී අවස්ථාවේදී උනාසෙ නැගිටිනා ඔබගේ ජීවිතේ ඉස්සරහා. ජේසු කුණාටුවට අන්න තරබට කරනවා. තර්ජනය කරලා කියනවා නිශ්ශබ්ද වෙන්න, නිශ්ශල වෙන්න. ඒ වගේ ප්‍රමාන්තෙන් නිශ්ශබ්ද වෙන්න කිව්වනම් නිශ්ශබ්ද වෙන්නේ නැද්ද මොහොත? උනාසෙ අන කරන්න දෙපාරක් නිශ්ශබ්ද වෙන්න, නිශ්ශල වෙන්න. ඇයි? එකක් මොහොතට. එළිය මොහොතට. එළිය කුණාටුවට ඊළඟ කුණාටුව ඇතුලේ තියෙන්නේ ඇතුලේ කුණාටුව නොසැලන කරන්නේ ඔබ නිශ්ශල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න ගීතාවලිය 46:10
ඔබ නිශ්චල වෙන මම ඔබ වෙනින් සටන් කරන්නේ නික්මම 14 ඔබ නිශ්චල විය යුතුමයි මගේ ප්‍රභවන්තින ජේසු සිංහයෙක් වගේ මහා සෙන්පතියෙක් වගේ අධිකාරි බලයක් එක මුහුදට අණ කරලා කතා කරලා කියනවා නිශ්ශබ්ද වෙන්න නිශ්චල වෙන්න මුහුද පුදුමාකාර නිශ්ශබ්දතාවයකට යනවා එයාලා ගමන යනවා ඔබගේ ජීවිතයේ අරගලයේදී ජේසුව කුද්දන්න අරගලයේදී ආ බලබල දඟලන්නේ නැතු ගොලියෙත් දිහා බලාගෙන ජීවිතේ නන්නත්තර කරගන්නේ නැතු ජේසුව කුද්දන්න ජේසු සටන් කරන බව දැනගන්න ජීවිතේ එගොඩ ජේසු එක්කම යන බවයිත් කරගන්න අගේ ප්‍රමාන්තනේ අද උනාසෙ ඔබගෙන් අහන්නේ එකයි උනාසෙ අහන්නේ එකයි පැහැදිලිවම ඔබ ඔය තරම් බියවන්නේ මන්ද තවම ඔබට ඇදහිලා නැද්ද එනිසා තාම සටන් කරන්නේ ප්‍රශ්නයක් එක්ක නම් තාම ඔට්ටු වෙන්නේ අරගලයක් එක්ක නම් ජේසුව කුද්දලා ඔබ උන්වහන්සේගේ ආදරය තුළ රැඳෙන්න උන්වහන්සේ හැම දෙයක්ම බලාගෙනයි බලා ගන්නවමයි මොනවා හරි කරනවමයි මගේ ජේසු අනිවාර්යෙන් ආමෙන් ජේසු පිටයි